මේ දවස්සල එක්සත් ජාතික පක්ෂයේ ඉන්න නායකින් ඒ වගේම එක්සත් ජාතික පක්ෂයට කඩේ යන පිරිස් අද කියන්නේ බහුතරය පිළිබඳව තමයි වැඩිදුර කතා කරන්නේ. මේ බහුතරය කතා කරන එක්සත් ජාතික පක්ෂයේ අර්බුදයෙන් අර්බුදයට පත් වෙලා අද වෙනකොට මං හිතන්නේ මේ අර්බුදේ විසඳගන්න බැරි එක්සත් ජාතික පක්ෂයක් අද නිර්මාණය වෙලා තියෙනවා. එක පැත්තකින් කරූ ජයසූරිය මැතිතුමා උත්සාහ ගන්නවා තමන්ට ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීමට පුළුවන්ද කියන එක. තවත් පැත්තකින් කරූ ජයසූරිය කල්පනා කරනවා මට බැරි වෙන දේ මගේ බෑනවන නවින් දිසානායකට අඩුගානේ පක්ෂේ නායකත්වය ලබා දෙන්න පුළුවන් වෙයිද කියලා. ඒ අතරතුර අර දිගින් දිගටම වාර්තාගත පරාජයකට ලක්වෙච්ච රනිල් වික්‍රමසිංහ උත්සාහ ගන්නවා දැන් මගේ නායකත්වය කොහොමද පක්ෂේ නායකත්වය ආරක්ෂා කරන්න කියලා. තවත් පැත්තකින් තලතා අතුකෝරලා ඒ වගේම හරින්ලා ඒ වගේම අජිත් පී පෙරේරලා සුජීවලා මේ කණ්ඩායම එකතු වෙලා උත්සාහයක් ගන්නවා සජිත් ප්‍රේමදාසවන අපි කවදාද මේ පක්ෂේ නායකත්වය සජිත් ප්‍රේමදාසට ලබා දෙන්නේ කියලා. මෙන්න මේ වගේ දැවැන්ත අර්බුදයක ඉන්න අවස්ථාවකදී තමයි හරින් පනාන්දු කියන්නේ මේ වයස 60 ඉක්මවපු ලොන් හැලිච්ච නායකත්වය දැන් ඉවත් කරන්න ඕනේ කියලා. අපි පැහැදිලිවම දන්නවා මේ හරින් පනාන්දුගේ ප්‍රකාශය වළංගු වෙන්නේ අපේ පැත්තට නෙවෙයි. එහෙම නැත්නම් වෙනත් අයටත් නෙවෙයි. අද මේ தත්ත්වය වළංගු වෙලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට. ඒ නිසා හරින් පනාන්දුල මේ පක්ෂය තුල ඉඳගෙන ඒ කරන අර්බුදෙත් එක්ක බලනකොට ඒ සටනත් එක්ක බලනකොට අද එක්සත් ජාතික පක්ෂයේ අර්බුදෙන් අර්බුදයට පත් වෙලා මහා දැවැන්ත ගැටලු රාශියකට මූණ දෙන තත්වයකට අද උදා වෙලා තියෙනවා.